අයිබෝවන් ඉසිවරය YouTube නාලිකාවට සියලු දෙනාම සාදරයෙන් පිළිගන්නවා. ඉතින් අද ඔක්තෝබර් 21 වෙනිදා අද උදේ. ඉතින් අද අලුයම් කාලේ වැස්සක් වැස්සා ටිකක් තදට ලොකු වැස්සක් වැස්සා පහුගිය දවස් ටිකේ විටින් විට පොඩි පොඩි වැහි වැටිලා අද ලොකු වැස්සක් වැටුණා උදේ. ඉතින් මට හිතුණා වැවක් පිරෙන හැටි ඔබට පෙන්වන්න ඕන කියලා වීඩියෝ එකක් විදිහට. මේක වීඩියෝ මාලාවක් විදිහට ඉදිරියට ගේන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් අපි බලමු අද තත්ත්වය කොහොමද වැවට වතුර එකතු වෙන්නේ කොයි කොයි තැන් වලින්ද කියලා. මේ තියෙන්නේ වැවට එකතු වෙන පෝෂක ඇලවල් වලින් එකක්. මේක මේ විදිහට කොහොම ගිහිල්ලා මෙහෙම ගලාගෙන කොහොම ගිහින් අර පැත්තේ මහ වැව තියෙන්නේ. වැවට එකතු වෙනවා. මේ තියෙන්නේ වැවට එකතු වෙන වතුර එකතු වෙන තවත් පෝෂක ඇලලා. මේ පැත්තේ තියෙන්නේ කුඹුරු යායා. උඩින් තියෙනවා වැවක්. මෙයයි වේල් පහ වතුරත් පහු කරගෙන මේ විදිහට තමයි එන්නේ. තාම වැව් වල වාන් වතුර එකතු වෙන්නේ නැහැ. මේ විදිහට තමයි මේ පෝෂක ඇලෙන වතුර එකතු වෙන්නේ වැවට. ඊයේ රාත්‍රි වැස්සට මේ ඇලවල් සම්පූර්ණයෙන් දැන් පිරීලා තියෙන්නේ. පිරීලා දැන් වැවට වතුර යන එකේ ක්‍රියාත්මක වෙලා තියෙන්නේ. එකත් මේ විදිහටම කොහොම පල්ලෙහාට යනවා. මේ තියෙන්නේ වැවට ජලයේගෙන එන තවත් පෝෂක ඇලක්. මේකෙත් ලොකු ජල ප්‍රමාණයක් එනවා. මේකත් අර අපි ඉස්සෙල්ලා දැක්ක විලියායේ තමයි එන්නේ. විලියායේ හරහා එන්නේ. මේක සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක වෙන්නේ ඉහළ වැවේ වාන් වතුරත් එක්කලා තමයි ඉන්නේ. දැනට නම් තාම වාන් වතුර වාන් ගන්නෙ නෑ. මේ ඉන්නේ ජලපාරා. කොයි විදියට පල්ලෙහාට යනවා වතුර කිස්සලාගෙන. ඉහළින් ගලාගෙන එන ඇල ඔය විදිහට මේ විදිහට පල්ලෙහාට වැවට ගිහින් වතුර ටික එකතු වෙනවා. මේ පැත්තේ තියෙන්නේ අපි කලින් දැකපු දෙවෙනියට දැක්කු ඇල මාර්ගයේ වතුර එන ඇල පාර. මේ තියෙන්නේ අපි තුන්වෙනියට දැකපු වතුර ඇල පාර. ඒවිල්ලා මේ ඇලවල් දෙකම මෙන්න මේ ප්‍රදේශෙදි එකතු වෙනවා. වැව ඇතුලේ තමයි මේක වෙන්නේ. මෙන්න මේ හරියට තමයි එකතු වෙන්නේ. වැව පිරීලා නැති වෙලාවකදී නැති අවස්ථාවේදී මෙන්න මේ විදිහට දෙවෙනි පැත් දෙවෙනි ඇල මාර්ගයේ තුන්වෙනි ඇල මාර්ගයේ මේ දෙක මෙන්න මේ හරියට එකතු වෙලා එක ඇලක් විදිහට වැවට ගලාගෙන යනවා. දෙන්නම් පැහැදිලි නෑ. මේ තියෙන්නේ අර එකතු වුණාට පස්සේ පල්ලෙහාට වැව පැත් දෙසට ජලයේ ගලාගෙන යන ඇල පාර. අපි මේක කලිනුත් වීඩියෝ එකේදී දවසක් බැලුවා. මේ විදිහට අහම ගිහිල්ලා වැවට වතුර ටික එකතු වෙනවා. මේ තියෙන එතකොට ඒ කලින් අපි කතා කරපු දෙවන තුන්වන ඇල මාර්ග එකතු වෙලා එන තනි ඇල. මේ පැත්තෙන් තියෙනවා පළවෙනි ඇල. මේක ඔය විදිහට උඩ පැත්තෙන් එන්නේ. මෙහෙම ඇවිල්ලා මෙන්න මෙහෙම එකතු වෙනවා. වැවි ගැඹුරුම හරිය කිට්ටු වෙලා තමයි මේ ඇල දෙක එකතු වෙන්නේ. අපි එකක් බලමු ගිහිල්ලා. ඔන්න අපි මේ ඇල මාර්ග දෙකම එකතු වෙන තැනට ආවා. වැවේ ගැඹුරු හරිය මේ හරිය තමයි තියෙන්නේ. වතුර පිරුණාම අපි ගිලෙන්න තරම් වතුර අල්ලනවා මේ හරිය. මේ තියෙන්නේ පළවෙනි ඇල. ඔන්න මෙතෙන්ට එකතු වෙනවා මේ දෙවෙනි ඇල. අර පැත්තේ ඉන්නේ ආර තියෙන්නේ කටුපත කඳ ඇත පේනවා ඇති ඔබට. ඊට වම් පැත්තට වෙන්න මිහින්තලේ කන්ද තියෙනවා. මෙතෙන්ට පේන්නේ නැහැ. ගස් වලට වැහිලා දැන්. ඊට පස්සේ මෙන්න මේ විදිහට වැවට වතුර එකතු වෙනවා. ඔබට පේනවා ඇති ඈත තියෙනවා වැව් බැම්ම. වැව් බැම්ම තියෙනවා. වැව් බැම්මට ගාවට ගිහිල්ලා වැව් බැම්ම ගාව ඉඳලා ඉහත් ආවට වතුර ටික ක්‍රමක්‍රමෙන් අඩුක් වේගෙන එනවා.
මෙතන තියෙන්නේ නම් ඔය ඔබට බලා ගන්න පුළුවන් වැවි මංකඩ නාන මංකඩක් තියෙනවා ඊට පස්සේ ආන් අතන ඔය කෙරවලේ වැවි මංකඩ වගේම හොරුවක් තියෙනවා මඩ හොරුව ඒකෙන් තමයි ජලය කුඹුරු වලට ගන්නෙ ඊට පස්සේ තව ටිකක් එහාට යනකොට කෙරවල හරියෙන් තව ගොඩ හොරුවක් තියෙනවා ඒක ගොඩ හොරුව කියලා කියනවා ඊට පස්සේ මගේ වීඩියෝ වල ඔබ දැකලා ඇති මේ වැවි වාන් ඇල දැන් මේ පැත්තේ මේ අපි වැවි ඇතුළේ ඉඳලා බන්ට් එක දිහා බලාගෙන ඉන්නකොට ඒක තියෙන්නේ වම් පැ දකුණු පැත්තේ කෙරවලේ මෙන්න මේ කෙරවලේ අයින්නට වෙන තමයි මේ වැවි වාන් ඇල තියෙන්නේ වැව පිරෙනකොට පිරිලා වැඩි වෙනකොට වැඩි වතුර යන්නේ ඒ වානේ එහෙමනම් අපි මම බලාපොරොත්තු වෙනවා මේක එක ස්ථානක ඉඳගෙන ඔබට දිගටම වීඩියෝ ටිකක් ගේන්න වැවි වතුර ක්‍රමක්‍රමයෙන් පිරෙන හැටි බලමු අපි එක පාරටම පිරුණොත් බැරි වේවි වැවි වතුර පිරෙන්නේ කොහොමද කියලා වීඩියෝ එකක් ගේන්න මොකද එක පාරටම පිරෙන්නත් ඉඩ තියෙනවා මහ වැස්සක් වැටුනොත් මේ ඊයේ රාත්‍රියේ වැටිච්ච වැස්සත් එක්ක තමයි මේ විදිහට වැව පිරෙන්න පටන් අරන් තියෙන්නේ මම අන්න අර පේන හරියේ සුදු තෝරාගත්තු ස්ථානක ඉඳලා වැව අපි ක්‍රමක්‍රමයෙන් පිරිලා ඉහළට එන හැටි කොහොමද කියලා බලමු ඉතින් ඊටමත්ෙන් දෙයක් කියන්න තියෙන ඉතින් දැන් මේ තියෙන්නේ වැව හිඳිලා යනකොට අවට ගම්වාසීන් තමන්ගේ ගවයෝ ගෙනල්ලා මේ වැව් වල බඳිනවා දැන් මේගොල්ලෝ අද උදේත් ඇවිල්ලා තියෙනවා මෙයාලා බඳින්න කන්න බැඳලා හවසටත් සමහර වෙලාවට මේ වැවීම තමයි බැඳලා යන්නේ හැබැයි අද හවසදී වැවි ඉන්නව දැක ගන්න බැරි වෙවි මොකද මෙයාලා දන්නවා හදිසියෙම තමයි වැව පිරෙන්නේ එතකොට හරක් ලියා ගන්නත් බැරි වෙන නිසා මෙයාලා අද හවසට වැවින් එළියට ගනීවි බොහෝ විට බලමු මම තෝරගත්තු ස්ථාන වලින් එකක් තමයි වැව පිරෙනවා බලා ගන්න මෙන්න මේ ස්ථානේ මෙතන ටිකක් උස ස්ථානයක් තුඹසක් වගේ තියෙන ස්ථානයක් ওই විදිහට තමයි අපිට වැව පේන්නේ බැලුවහම දැන් අර ඈත තමයි වතුර පිරීලා තියෙන්නේ එතකොට මෙන්න මේ විදිහට වැවි වටේ අපිට බලා ගන්න පුළුවන් මේ ස්ථානෙට මට ළඟා වෙන්න බැරි වෙනකොට මම මෙන්න මේ පේනවනේ උතන අපිට මේ මැද තියෙන ගහක් මෙන්න මේ ගහත් එක්කලා කෙරවලට ගිහිල්ලා අයිනින්දගෙන වීඩියෝ කරලා පෙන්වන්න බලාපොරොත්තු වෙනවා එන්න අපි අර ඉස්සෙල්ලා ඉඳපු ස්ථානේ ඔන්න ඔය දකුණු පැත්තේ තියෙන ගහ කෙලින්ම අර උසට තුඹසක් වගේ පේන උස තැන අන්න එතනින්දලා තමයි බැලුවේ ඊට පස්සේ අපිට වැව බැලුවාම මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන් වැවි පරිසරයේ අන්න ඔය විදිහට ඈත තමයි දැන් වතුර තියෙන්නේ අන්න ඔය විදිහට ඈත තියෙනවා පේනවා අපිට මෙන්න මේ විදිහට වැවේ දර්ශන ටික බලා ගන්න පුළුවන් මේ තියෙන්නේ වැවි වැවට වතුර එකතු වෙන තවත් කෑලක් තේ දකින්න පුළුවන් ඉන්නේ මේ විදිහට ඉන්න බලන්න මේකත් මේ විටින් විට අපි වීඩියෝ වලින් බලමු වැව කොයි විදිහටද පිරෙන්නේ කියලා එහෙමනම් නැවතත් මෙවැනිම වගනාවට ස්ථානකින් හමු වෙමු එතෙක් ආයුබෝවන්